අයිබුවන් හෙයා ස්ට්‍රේට් එකක් රිබොන් එකක් රිලැක්ස් එකක් කරද්දී මුලින්ම ආලේප කරන්නේ ස්ට්‍රේටින් ක්‍රීම් එක. මේ ක්‍රීම් එක ආලේප කරන ආකාරය නිවැරදිව කරගන්න ඕනේ. හැම ඉසකේ ගසකම ක්‍රීම් ගෑවෙන ලෙසට එක සමාන කාලයක් තියෙන ලෙසට හැම ඉසකේ ගසක් මතම ක්‍රීම් එක ගල්වා තබන්න ඕනේ. ස්ට්‍රේට් එකක් රිබොන් එකක් කරද්දී මේ ක්‍රීම් ආලේපය හොඳ පුරුදු පුහුණුවකින් යුතුව කළ යුතුයි. අද මං ඒ පිළිබඳව පොඩි වීඩියෝ එකක් ඔබට කරන්න හිතුවා. ක්‍රීම් ආලේපයට පෙර හිසකෙස් ඉතාම පිරිසිදුව හා වියලිව තිබීම අනිවාර්යයි. අත්වැසුම් පැළඳීම, ඒ සඳහා සුදුසු පනා වර්ග, බ්‍රෂ් වර්ග, භාජන සූදානම් කරගත යුතුයි. ඉන්පසුව හිසකෙස් කොටස් ලෙස වෙන් කරලා රඳවා තබා ගැනීමෙන් ක්‍රීම් ආලේප කර ගැනීම පහසු වෙනවා. ක්‍රීම් හිසකෙස් මත ආලේප කිරීම සඳහා හෙයා ඩයි බ්‍රෂ් එකක් භාවිතය වඩාත් සුදුසු වන්නේ මනාසය පැතිරීමකින් හා අවශ්‍ය ප්‍රමාණයෙන් වගේම අරපිරිමැස්මෙන් යුතුව ක්‍රීම් භාවිතා කරන්න හෙයා ඩයි බ්‍රෂ් එක උදව් කරගන්න පුළුවන් නිසා. හිසකෙස් මත බ්‍රෂ් එක මගින් ක්‍රීම් ආලේප කරාට පස්සේ මනා පැතිරීමක් සඳහා අතේ මැද ඇඟිල්ල සහ දබර ඇඟිල්ල භාවිතා කරලා මේ විදිහට ක්‍රීම් එක හිසකෙස් මත හොඳින් පැතිරෙන ආකාරයට ඇඟිලි භාවිතයෙන් ආලේප කිරීම සුදුසු වුණත් ක්‍රීම් ආලේප කරාට පස්සේ වැඩි වෙලාවක් හිසකෙස් ඇදීම පනාවෙන් පීරීම ආදිය දේ නොකළ යුතුයි. ක්‍රීම් හිසකෙස් තීරුව මත පතුරවා ගැනීම සඳහා සිනිඳු පනාවකින් වරක් දෙවරක් පීරුවද හිසකෙස්වල ක්‍රීම් ආලේපෙන් පසුව දිගින් දිගට හිසකෙස් පනාවලින් පීරීම හෝ හිසකෙස් ඇදීම නම් සුදුසු වෙන්නේ නැහැ. ක්‍රීම් ආලේප කිරීම හිස් කබලේ පහළ කොටසින් ආරම්භ කිරීම සුදුසුයි. ඒ වගේම ක්‍රීම් ආලේප කිරීම සඳහා ඉතා තුනි එහා මෙහා පේන තරම් කොණ්ඩ ප්‍රමාණයක් ගැනීම සුදුසුයි. ඒ වගේම රිබන් පටියක් වගේ කොණ්ඩ තීරුවක් ගැනීමෙන් සියලුම හිසකෙස් මත ක්‍රීම් ආලේප කර ගැනීම පහසු වෙනවා. ස්ට්‍රේට් ක්‍රීම් එක හිසකෙස් මත ආලේප කිරීමේදී නිවැරදිව ආලේප නොවුනහොත් ස්ට්‍රේට් එක රිබොන්ඩන් එක හෝ රිලැක්සින් එක අවසානයේදී හිසකෙස් තැනින් තැන සියලුම හිසකෙස් ගස්වලට අවශ්‍ය ක්‍රියාවලිය සිදු නොවි හිසකෙස් තැනින් තැන වෙනස් වෙනස් ආකාරයෙන් තියෙනවා දක්නට ලැබේවි. ඒ නිසා සමාන කොණ්ඩ කොටස් අරගෙන සමාන ආකාරයෙන් සමාන වේලාවක් මත ක්‍රීම් ආලේප කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක්. ක්‍රීම් එක හිසකෙස් මත රඳවා තබන කාලය හිසකෙස්වල ස්වභාවය අනුව වෙනස් වෙනවා. ඝන හිසකෙස් මත වැඩි වේලාවක් සහ තුනී හා හානි වූ හිසකෙස් සඳහා ඊට වඩා අඩු වේලාවක් තැබිය යුතු අතර කාලය ඔබ පාවිච්චි කරන නිෂ්පාදන වර්ගයේ ඇතුළත් වෙන උපදෙස් පත්‍රිකාව මත තීරණය කළ යුතුයි. බොහෝ අවස්ථාවල විනාඩි 30-35 අතර කාලයක් හෝ විනාඩි 45ට නොවැඩි කාලයක් තමා ස්ට්‍රේට් ක්‍රීම් බොහෝ වේලාවට හිසකෙස් මත ගල්වා තබන්න ඕනේ. මේ වේලාව ක්‍රීම් එක හිසකෙස් මත ඔබ ගල්වන්න පටන්ගත් මොහොතේ සිටම ගණන් ගැනෙනවා. ඝන, රළු, හොඳින් වැඩුණු හිසකෙස් ඇති අවස්ථාවක මේ කාලය ඇතුළත සම්පූර්ණ හිසකෙස් මතම ක්‍රීම් ආලේප කිරීමට නොහැකි වෙන්න පුළුවන්. මේ ඉතාම වේගයෙන් කළ යුතු ක්‍රියාවක්. ඒට හොඳ පුහුණුවක් අවශ්‍යයි. එහෙම නැතිනම් දෙදෙනෙක් හෝ එකවර ක්‍රීම් ආලේපය සිදු කරන්න පුළුවන්. ඉන් ඉක්මනින් ක්‍රීම් හිසකෙස් මත අදාළ වේලාව තුළදී ගල්වා ගන්න පහසු වෙනවා. ඉතාම ඉක්මනින් කලබලයෙන් මේ වැඩ කරන්න මම ටිකක් අකමැති නිසා ඒ සඳහා මම පාවිච්චි කරන උපක්‍රමයක් ඔබට කියන්නම්. මම කරන්නේ හිසකෙස් කොටස් තුනකට බෙදලා එක් කොටසක ක්‍රීම් ආලේප කරලා බෝඩ් එකක් මගින් වෙන් කරනවා. එම කොටසට අදාළ කාලය ගෙවෙන තෙක් ඊළඟ කොටසට ක්‍රීම් ආලේප කරනවා. පළමු ආලේප කළ කොටසට නියමිත කාලය ගත වෙද්දී ඒ කොටස වතුර ගල්වා හෝ සෝදා හිසකෙස් මත ක්‍රීම් එක මගින් සිදුවන ක්‍රියාවලිය නවත්වනවා. මේ ක්‍රමයට කරද්දී නම් කාලය ටිකක් වැඩිපුර ගත වෙනවා. නමුත් මේ ක්‍රමය නිසා මට
හිස සියලුම හිසකෙස් මත සමාන ප්‍රමාණයෙන්ම කාලය નિවරදිව නිර්ණය කරගෙන ක්‍රීම් එක රඳවා තබාගෙන අවශ්‍ය වේලාවට ඉවත් කරන්න මට පහසු වෙනවා. සමාන කාලයක් ක්‍රීම් එක හිසකෙස් මත ගල්වා තබා ගැනීම ගැන මම පුන පුනා කියන හේතුව තමා මුළු හිස් කබල මතම තිබෙන හිසකෙස් මත එක සමාන කාලයක් ක්‍රීම් નિවරදිව ගල්වා තිබුණේ නැතිනම් තමා රීබෝන්ඩ් එක හෝ ස්ට්‍රේට් එක අවසානයේ සමහර තැන් හොඳින් රීබෝන්ඩ් වී හෝ අඩුවෙන් සිදු වී තිබෙන්නේ. මේ වගේ අවස්ථාවලදී කොටසින් කොටස ක්‍රීම් ආලේප කරන් එද්දී ඉහළ කොටසට වෙලාව මදි වෙන්න පුළුවන්. ඒ නිසා විනාඩි 30ක් ඇතුළත කෙටි කාලයකින් ක්‍රීම් එක ආලේප කිරීම හෝ මා සඳහන් ක්‍රම සඳහන් කළ ක්‍රම දෙදෙනෙක් එකතු වී ක්‍රීම් ආලේප කිරීම හෝ මා පාවිච්චි කරන ක්‍රමය පාවිච්චි කරලා අදාළ කාලය තුල ක්‍රීම් එක හිසකෙස් මත රඳවලා ඉවත් කරගන්න කටයුතු කරන්න ඕනේ. ස්ට්‍රේට් ක්‍රීම් ආලේප කිරීමෙන් පසුව හිසකෙස් තීරු හොඳින් අලවා තැබීම අවශ්‍යයි. ඒ සඳහා ස්ට්‍රේටින් බෝඩ් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හෝ ක්‍රීම් ආලේපෙන් පසුව හිසකෙස් ඍජුව තබා ගැනීම කළ යුතුයි. નિયમિત කාලය තුල ක්‍රීම් ආලේප කිරීම ඉවත් කිරීම වගේම નિયમિત කාලයට වඩා හිසකෙස් මත ක්‍රීම් එක රඳවා තැබීම සුදුසු නැහැ. નિયમિત කාලයට වඩා ක්‍රීම් එක හිසකෙස් මත රඳවා තැබීමෙන් ඕවර් ප්‍රොසෙස් වී හිසකෙස් වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ නිසා નિયમિત කාලය තුල ප්‍රොසෙස් වීම වළක්වීම කළ යුතුයි. નિયમિત ආකාරයට ක්‍රීම් ආලේප කිරීම, નિયમિત කාලය තුල ක්‍රීම් හිසකෙස් මතින් ඉවත් කිරීම ආදීදී નિවරදිව සිදු කරාට පස්සේ ස්ට්‍රේට් හෝ රීබෝන්ඩින් එකක් කිරීමේදී ක්‍රීම් එක හිසකෙස් මතින් සේදිය යුතු ආකාරයක් තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරි වීඩියෝ එකකදී ගෙන එන්නම්. ක්‍රීම් එක ආලේප කරාට පස්සේ ක්‍රීම් එක හෝදන්න කලින් හිසකෙස් පනාවෙන් පීරීම, ඇදීම වගේම ඩ්‍රයර් වලින් ඩ්‍රයර් කිරීම, අයන් කිරීම ආදීදී නොකළ යුතුයි. ක්‍රීම් ආලේප කිරීමේදී දැවිල්ලක් කැසිල්ලක් හෝ වෙනත් ආසාත්මිකතා තත්ත්වයක් ඇති වුනොත් වහාම හිසකෙස් සෝදා මේ ක්‍රීම් එක හිසකෙස් මතින් ඉවත් කරන්න ඕනේ. ස්ට්‍රේට් ක්‍රීම් ආලේප කිරීම පිළිබඳව මේ දැනුවත් කිරීම ඔබට ප්‍රයෝජනවත් නම් ලයික් කමෙන්ට්ස් මගින් ඒ පිළිබඳව මට දන්වන්න. එය මට ඉතාම වටිනවා. අලුතෙන් වරංගනා YouTube channel එකට සම්බන්ධ වෙන අය channel එක subscribe කරලා bell icon එක on කරලා තියන්න. දැනටමත් channel එක subscribe කරලා තියෙන හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් අලුත් video එකක් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තු වෙන්න. Thank you.